අපිට ආරංචි වෙන විදියට මේ යාලට ගිහිල්ල තියෙන්නේ දේශපාලන බලවතෙක්ගේ පුතෙක්. හරිද? දැන් ආරංචි වෙනවා මේ ගයිඩ්ල 7 දෙනාව ගෙදර යවලා, කියන රස්සාව නැතුව ගෙදර යවලා, පුතාලා වාහන ටික අරගෙන ගෙදර යවලා කියලා ඉවරලා. හරිද? මම එක දෙයක් පැහැදිලිව කියන්න ඕන. ලංකාවේ තියෙන විවිධ වනෝද්‍යානවලට නිරන්තරයෙන් යන එන පුද්ගලයෙක් මම. මේවා අපේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දිය හැකි ස්ථාන. මම ළඟදි ගියා මේ රුවන්ඩාවේ මේ අකගේරා කියන වනෝද්‍යානයට. හරිද? මම දැක්කා ඒකේ ඔවුන් සල්ලි හදන විදිය. කනගාටුවෙන් වුණත් දැන් කියන්න ඕන, පෞගි ආණ්ඩුව තියෙන කාලේ හිටපු වනජීවී ඇමතුමාට මම පිටු 104ක ප්‍රපෝසල් එකක් දුන්නා. ඩොලර් බිලියනයක ආදායමක් මේ වනෝද්‍යාන, සත්වෝද්‍යාන, මොනවාද, බොට්නිකල් ගාඩන්ස්, මේ පේරාදෙණිය හග්ගල, මේ වයින් කොහොමද මේ ඉකෝ ටුවරිසම් සහ වයිල්ඩ්ලයිෆ් ටුවරිසම් කියන එක දියුණු කරන්න කොහොමද කියලා. නෑ, ඇත්ත වශයෙන්ම මේ කැලේ අයිති නරඹන යන අයට නෙමෙයි, සත්තුන්ට වගේම රටට අයිති සම්පතක් මේක. එතකොට මේක මාධ්‍ය අද පොල්ගෙඩි අකුරු වලින් වාර්තා කරලා තියෙන විදියට ජාත්‍යන්තර මාධ්‍යවල මේක වාර්තා වෙන්න ගන්නවා. එතකොට මේක මොකද්ද වෙන්නේ? ජාත්‍යන්තර මාධ්‍යවල ගියහම මේ රටේ තෙල් පෝලිම් ගැන, ආහාර අර්බුදය ගැන භයංකාර චිත්‍රයක්ම ඇවිල්ලා තියෙන වෙලාවක දේශපාලඥයන්ගේ දරුවෝ මේ වගේ පිස්සු කෙලින්න ගත්තාම මේවා ජාත්‍යන්තර මාධ්‍යල ගියාම කොහොම සංචාරක වෙනවද? දැන් විශේෂයෙන්ම අන්තර්පාර්ලිමේන්තු සංගමයට මම ගිය වෙලාවේ එක්සත් රාජධානියේ කණ්ඩායම එක්ක සාකච්ඡා කරනකොට ඔවුන් අපේ රටෙන් ඇහුවේ දැන් සංචාරකයන්ට එන්න සුදුසුද කියලා ඉවරලා. මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට කිව්වා, නෑ, මේ රටට එන්න සුදුසුයි, එහෙම ප්‍රශ්නයක් අපේ රටේ නෑ. අපේ රටේ තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් මිසක මේ සංචාරකයන්ට එන්න බැරි වෙන තරමේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නෙමෙයි කියන එක. ඒතර විපක්ෂය වුණත් අපි අපේ රට ගැන කියන්නේ එහෙමයි. එතකොට ඒකට උඩින් මේ වගේ දෙයක් වුණාම මොකද වෙන්නේ? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති, ඔය ඇමතියට මම කියන්න කැමති. හරිද? රාජපක්ෂලාගේ ළමයි ටික පිස්සු කෙලින් අරගෙන තමයි මහින්දර ගෙදර යන්න උනේ. එතකොට මේ පිස්සු කෙලලා තියෙන එක උපුඩ හාල්මැස් එක එහෙම බලන්න ගියාම. ඒ නිසා මේකට හරි පියවර ගන්න මේ සතිය විතරයි දෙන්නේ. මේ සතිය විතරයි දෙන්නේ මේකට හරි පියවර ගත්ත නැත්නම් අනිවාර්යයෙන්ම ලොකු බලපෑමක් ඇති කරන මේ ඇමති ඉල්ලාස් වෙන්න ඕන. මේ ඇමති ඉල්ලාස් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද හේතුව මේකට පියවර ගත්තේ නැත්නම්, ඒ කියන්නේ ඇමති වරදක් කරලා නැහැ. වරද කරේ ළමයි නම් ඒ ළමයි ඒට ඒ දඬුවම ලැබෙන්න ඕන. ළමයට දඬුවම හම්බෙන්න නැත්නම් ඇමති අයින් වෙන්න ඕන. ওই දෙකෙන් විහා විසඳුමක් නැහැ කියන එක තමයි පැහැදිලිව කියන්න තියෙන්නේ.